සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දිවන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක් සිත් වෙමු. තරුණ දාවිද්ගේ ජීවිතය හොඳින් ගත වෙමින් තිබුණා. සාවුල් රජුට යම් බලතල සහිත තනතුරුත් දී තිබුණා. එනම් මුලදී රජුගේ ආයුධ ගෙන යන්න කර පසුව යුද්ධකාරයන් කෙරේ ප්‍රධානියා කර තිබුණා. සාවුල් දාවිද් කෙරේ ඊර්ෂ්‍යාවෙන් පසුන බට කිසිම ලකුණක් පෙන්වුවේ නැහැ. නමුත් රජුගේ සිත තුල ඊර්ෂ්‍යාව පැසෙමින් තිබුණා. ඊර්ෂ්‍යාව සරුවට වර්ධනය වෙන එකම මාර්ගය තමයි ඒකට හුරු පුරුදු වාතාවරණයක් ඇතිවීම. යථාර්ථය නම් ඊර්ෂ්‍යාව කියන්නේ වඩා ගැඹුරු ප්‍රශ්නයක රෝග ලක්ෂණයක් බවයි. මේ සම්බන්ධ ඉතා ඉක්මනින් ක්‍රියාත්මක යුතු අතර අප විසින් දෙවන් වාසෙන් ඉල්ලා සිටිය යුතුයි අප තුළ ලැගුම් ගැන තිබෙන යම් ඊර්ෂ්‍යාවක මූල නිධානය රූට් කෝස් මොකක්ද කියලා පෙන්වා දෙන ලෙස. සාමාන්‍යයෙන් උඩඟුකම තමයි ඊර්ෂ්‍යාවෙත් දබරේත් මුදුන් මුල වෙන්නේ. සාවුල් රජු දාවිද්ගේ පක්ෂපාතිකම ගැන ප්‍රසන්න සිටියා යම් සුවිශේෂී අවස්ථාවක් දක්වා. එනම් දාවිද් ගොලියත් මරා දමා ආපසු එන මාර්ගයේදී කාන්තාව නට නටා ගී කියමින් සාවුල්ත මේ දහස් ගණන්ද දාවිද් දස දහස් ගණන්ද මැරිය කිව් මොහොත දක්වා. ඔවුන්ගේ ප්‍රීති ගෝෂාල ප්‍රතිඵලයක් ලෙස සාවුල් රජු තුළ පිළිකුල් සහගත ඊර්ෂ්‍යාවක් වර්ධනය වී එය විසින් ඔහුගේ මරණය දක්වාම ඔහුගේ ජීවිතය පාලනය කරනු ලැබුවා. දෙවියන් වහන්සේට පමණයි පුළුවන් උඩඟුකමේ සහ ඥාති සහෝදරයන් වන ඊර්ෂ්‍යාවේ සහ දබරේ තදබල ග්‍රහණයෙන් අපව නිදහස් කිරීමට. මේ කාරණය අපේ ජීවිතයේ සැලකිලිමත් විය යුතු පැත්තක්ම අපට පෙනෙනවා නම් ඒ ගැන අවංක වෙමු. අපි දෙවියන් වහන්සේට කියමු උන්වහන්සේගේ සහභාගීකමින් අපව ඉවතට ඇද දමන කිසිම දෙයක් සමග ඇයි හොඳ එකක් පවත්වන්න අපට අවශ්‍ය නැහැ කියලා. අපි උන්වහන්සේට යාඥා කරමු ක්‍රිස්තුස් වහන්සේ නිදහසේ ජීවත් වීමට බාධා වන ඊර්ෂ්‍යාව බිඳක්වත් අප තුළ තිබෙනා නම් ඉවත් කර දමන ලෙස. අපි යාඥා කරමු ප්‍රේමී දෙවියන් වහන්ස අපව උඩඟුකමින්ද ඊර්ෂ්‍යාවෙන්ද දබරෙන්ද නිදහස් කර මැනව. අපට ඔබ වහන්සේ තුළ නිදහස් ජීවිතයක් ගත කිරීමට ඉඩ සලසා දුන මැනව. ආමේන්.